සාදරයෙන් පිළිගන්නා සියලු දෙනා මේ වීඩියෝ සීරීසේ ඊළඟ වීඩියෝ සඳහා. අද අපි කතා කරන්න යන්නේ වෝල් ෆලෙන රොබෝට් කෙනෙක් ගැන. හරි. අපි කතාවට එන්න කලින් පොඩි දේවල් ටිකක් මතක් කරගෙන යමු. අපි පහුගිය සතියේ කතා කළා කොහොමද MATLAB software එක සහ VREX software එක download කරගන්න සහ install කරගන්න කියලා. හරි. අද අපි කතා කරන්නේ ඒ software දෙක උපයෝග කරගෙන කොහොමද මේක ඉස්සරහට ගෙනියන්නේ කියලා. හරි. අපි පළවෙනිම කතා කරමු වෝල්ෆන රොබෝට් කෙනෙක් කියන්නේ මොකක්ද කියලා. වෝල්ෆන රොබෝට් කෙනෙක් කියන්නේ දෙපැත්තේ වෝල් ෆලෝ කරගෙන ඉස්සරහට යන රොබෝට් කෙනෙක්. හරි. අපි මේක උපයෝග කරන අපිට පුළුවන් මේස් ෆලෝවින් රොබෝට් කෙනෙක් හදන්න. මේස් සෝල්වින් ඇල්ගොරිතම් එකක් බිල්ඩ් අප් කරන්න. ඒ වගේ දේවල් අපිට ඉස්සරහට කරන්න පුළුවන්. අපි එකින් එක ඒ සඳහා ඉස්සරහට යමු. අද අපි ඒ සඳහා අඩිතාලම දාගන්න මේ වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද ඒකට අදාළ එන්වයරන්මන්ට් එක හදාගන්න කියලා. මම ඉස්සරහට තව වැඩිදුර කතා කරන්න මොකද්ද මේ එන්වයරන්මන්ට් එක කියන්නේ කියලා. අපිට ඕනේ ටෙස්ටිං එන්වයරන්මන්ට්. ඒ එන්වයරන්මන්ට් එක හදාගන්න එක තමයි අපි කතා කරන්න යන්නේ. මම පළවෙනිම කරන වැඩේ මගේ VREX software එක ඕපන් කරනවා. මේ ඔයගලන්ට පේන්න තියෙන්නේ මම හදාගත්තු එන්වයරන්මන්ට් එක. ඔයගලන්ට වැඩි ෆැමිලිය නැහැ මේ user interface එක. ඒකෙන් හින්දා අපි පළවෙනිම කරන්න ඕනේ මේ user interface එකේ තියෙන key features ටික අඳුරගන්න. ෆයිල්ස් වලට ගිහිල්ලා new scene එකේ අපිට පුළුවන් අලුත් project එකක් open කරන්න. හරි. දැන් අපි ඊළඟ කතා කරමු කොහොමද මේක environment එක build up කරන්න කියලා. අපි පළවෙනි task එකට අපි ගත්තේ wall fly robot කෙනෙක්. එතකොට මේ task එක සඳහා පළවෙනි අවශ්‍ය නම් wall නිර්මාණය කරන්න. ඒ සඳහා අපි add වලට ගිහිල්ලා primitive shape වලින් අපි keyboard දෙනවා. keyboard වල ගිහිල්ලා මට අවශ්‍ය කරන keyboard එක හදාගන්නවා. දැන් මට අවශ්‍ය මේකේ scales වෙනස් කරන්න. ඒ වගේ මට මේක අවශ්‍ය නම් position එක වෙනස් කරන්න මේ විදිහට අපි වෙනස් කරන්න පුළුවන්. අපිට උන XY axis එක හරහා වෙනස් කරන්න. ඒ හරහාද අපිට අවශ්‍ය Z axis එක හරහා විතරක් වෙනස් කරන්න. ඒ හරහාද ඒ වගේම අපිට ඕන නම් යාගේ orientation එක වෙනස් කරන්න. alpha beta gamma කියන අක්ෂ තුන හරහාද අපිට පුළුවන්. දැන් මට පළවෙනි අවශ්‍ය මේ cuboid එකේ ටික පළල වෙනස් කරන්න. මම කරන වෙලාව double click කරනවා මෙතන. එතනින් ගියර පස්සේ අපිට ඕන නම් යාගේ colors එක වෙනස් කරන්න පුළුවන්. different diffuse colors වලට ගිහින් RGB values වෙනස් කරලා. ඒ වගේම මට ඕන නම් යාගේ scale එක වෙනස් කරන්න පුළුවන්. දෙවන් තෝටි විශාල කරන්න. ඒ වගේම මේක ඩිටෙක්ටබල්. ඒ කියන්නේ මේක හොල්ලක් කියලා අඳුර ගන්න පුළුවන් විදිහට හදන්න. මම කලින්ටම අවශ්‍යයි මේකේ මේ අවුලට ගන්න. මම කරන වැඩේ ඉන්ඩෙක්සස් කරා මෙයා. මේ වගේම මට අවශ්‍යයි මගේ දිග පළල වෙනස් කරන්න. ඉන්ඩෙක්සස් වෙනස් කරන්න. ඊට පස්සේ මං කරන වැඩේ මං ඇඩ් කරනවා P3DX එක. මේක තමයි අපි wall අපි wall polymer සඳහා ආයතන කරන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ultrasonic sensors තියෙනවා. ඒ වගේම motors දෙකක් තියෙනවා. අපිට PID tune කරලා ඉස්සර කතා කරමු කොහොමද මේක කරන්නේ කියලා. හරි. අපි බලමු අපේ wall එක detect වෙනවද කියලා.
හරියට වෙනවා. ඒකෝ අපිට ඔල්රෙඩි දීලා තියෙනවා lua language එකෙන් අදු කෝඩ් එක. මේ තියෙන්නේ කෝඩ් එක. අපි ඒකෙන් ඉස්සරහට කතා කරමු. හරි. දැන් මේ තමයි අපේ environment එකට අදාළ පළවෙනි basic දේ. අපි හදා ගන්න යනවා මේ වගේ මේස් එකක් මේ පිටි යූස් කරලා. හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ software එකේ configuration part එක ගැන කතා කරමු. මේ දේවල් හොඳට ප්‍රැක්ටිස් කරලා වීඩියෝ software එකත් එක්ක family වෙන්න අපි subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න පුළුවන්. ස්තුතියි.